This is the new Nokia 7 Plus. අභික වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අඟල් 6 බැගින් අද පෙරවරු 10 සිට විවෘත කිරීමට වාරි මාර්ග ඉංජිනේරුවරුන් පියවර ගත්තා. උඩවලව ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද දවසේදී උඩවලව ජලාශයේ වාන් දොරටු පහම මේ මොහොත වෙන විට විවෘත කර තිබෙනවා. ඒ වගේම තප්පරයට ඝන අඩි 6000ක ප්‍රමාණයෙන් ජලය නිකුත් වෙන බවයි උඩවලව ජලාශ බාර කාර්යභාර ඉංජිනේරුවරයා අප සමග ප්‍රකාශ කර සිටියේ. උඩවලව ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශයන්ට ඇදහැලෙන තද වැසි නිසා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට තප්පරයට ඝන අඩි 6000ක පමණ ප්‍රමාණයක් වලව ගඟට මුදා හරිනවා. මේ වෙලාවදී මම කියන්න කැමති ගඟ පහළ සිටින ජනතාවට වලව ගඟේ ජල මට්ටම ඉක්මනින් වැඩි වීමේ අවධානමත් තියෙනවා. ඉතින් ගඟ වලව ගඟ භාවිතා කිරීමේදී ප්‍රවේශම් වෙන ලෙස මම අනුදන්වා සිටිනවා. ඒත් එක්කම වාන් දොරටු විවෘත කරලා තියෙන අවස්ථාවල උඩවලව වේල්ලේ මාර්ගය මතට බර වාහන ඇතුල් කිරීමෙන් වළකින ලෙසත් විකල්ප මාර්ග භාවිතා කරන්න කියලා ඒ වගේම මම ඉල්ලා සිටිනවා. බස්නාහිර වයඹ සබරගමුව දකුණ මධ්‍යම සහ ඌව පළාත්වලටත් අනුරාධපුරය දිස්ත්‍රික්කයටත් මිලිමීටර 100කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලෝගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හවස්තාලේ විද්‍යුත් සෛත වැසියක් තියෙන හොඳ වාතාවරණයක් තියෙනවා. ඒ නිසා දිවයිනේ බොහෝ පළාත්වල හවසට තවදුරටත් විද්‍යුත් සෛත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විද්‍යුත් සෛත වැසි කෙටි කාලයක් තද සුළඟ ඇතුළේ තුලයි වැඩි තද වැසි සාමාන්‍ය මිලිමීටර 100ක් පමණ තද වැසියක් තියෙන ඉඩකඩක් තියෙන විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල. ඉතින් ඊළඟට මතක් කරන්න ඕන කාර්ය තමයි අකුණු අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා. ඇත්තටම අකුණු සද්දේ අපිට ගොරවන හඳ හඳ ළඟින් ඇහෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ආරක්ෂිත ස්ථානයකට යන්න ඕනේ. ඊළඟ මේ දවස්වල අපි සෙල්ලම් පිටින් දෙන අවුරුදු උත්සවයට අකුණු හඳ ළඟින් ඇහෙනවා නම් මේ විවෘත ස්ථානවලින් ඉතා ඉක්මනින් ඉවත් වෙන්න ඕනේ.